the batting approach in the first game against South Africa. I'm sure you'd have had time to look, sit down and look back at it. How do you sort of explain that approach? Yes, we had a good chat yesterday with the boys, and they have realized the mistakes that they have done. And also, I think they are experienced enough to come back in this game. We've spoken about it. I mean, a lot of things, how we're going to play up. If the A game is not happening, so how we transfer our mental approach to the B game. So we have spoken about it. I think boys are pretty much up for it. Tomorrow is virtually a knockout game. Are you sort of under tremendous pressure heading into tomorrow's game? Not so really, because I think we have played good cricket against Bangladesh in the recent past. So we have that confidence and the momentum going through this game. තිරින හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක තරගයක්. මොකද තරගාවලිය තවදුරටත් රැඳී සිටින නම් අනිවාර්යයෙන් මේ තරගයේ ජයග්‍රහණය කර යුතු වෙනවා. කොහොමද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය සහ මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සූදානම? ඔව්, මං හිතන්නේ මේ වගේ තරගාවලියකට එනකොට අපි දන්නවා මේ වගේ තරග ඩුවෝඩයි සිටුවේෂන්ස් වලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. අපි ඒක දැනගෙන තමයි මේකට සහභාගී වෙන්නේ. ඒ වගේ තරගයක් මම දන්නවා ඉතාම හොඳට අපිට අවශ්‍ය විදියට පළවෙනි තරගය ගියේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි කතා බහ කරා, සහ අපේ ටීම් එකේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ගොඩක් කතා වුණා මොනවද අපි ඉදිරියට කරන්න ඕනේ කියලා. ඉතින් මොකද අපිට ප්‍රිපරේෂන් වලින් ප්‍රැක්ටිස් වලින් ලොකුට දේවල් කරන්න අමාරුයි. නමුත් මානසිකව මම හිතනවා හොඳ මට්ටමක ඉන්නවා ක්‍රීඩකයෝ. මොකද අපි ළඟදී පැවති තරගාවලිය ජයග්‍රහණය කරා බංග්ලාදේශයත් එක්ක. ඉතින් ඒකේ කොන්ෆිඩන්ස් උත් අරගෙන තමයි අපි ඊළඟ තරගයට යන්නේ. තිල්, අපි දැක්කා නිව්යෝක් තනතිරුව සෑයන අභියෝගයක් එල්ල කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ ක්‍රීඩාංගණයේ තනතිරුව පිළිබඳව යමක් කිව්වොත්, මොකක් හරි ස්ටඩි එකක් කරන්න පුළුවන් කමක් ලැබුණද මේ තනතිරුව පිළිබඳ? ඔව්, මං හිතන්නේ තිබ්බ තරඟ අපි නැරඹුවා ගොඩක් රූපවාහිනීන් සහ අදත් උදේ ඉඳලා මේ තරඟය නැරඹුවා. මං හිතනවා ඊට ඉස්සර නිව්යෝක් වල තිබ්බ විකට් එකට වඩා හොඳ වෙයි කියලා. හැබැයි ඒත් ගොඩක් වෙලාවට යූස් පිචර්ස් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් චැලෙන්ජ් එකක් තියෙයි. ඒක ගැන අපි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒකට හොඳ සූදානමකින් ඉන්නවා. ඊයේ දින 6කට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පිතිකරන පුහුණු වීමක් ලබන්නට අවස්ථාව ලැබුණා. ඊයේ ප්‍රැක්ටිස් සෙෂන් එක ගැන පොඩ්ඩක් කතා කරොත්. මං හිතන්නේ අපිට තිබ්බ තනතිරු වගේම තමයි ලොකු වෙනසක් මම දුටුවේ නැහැ. ඒකේ يعني ලොකු දෙයක් අපිට ගන්න අමාරුයි. නමුත් අපි ඒක ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් අපිට ලැබෙන දේවල් එක්ක අපි ගිය දේවල් ගැන වැඩි කතා කරලා වැඩක් නැහැ. ඉස්සරහට යන විදිය ගැන තමයි අපි කතා කරේ. හොඳ ෆීල්ඩින්ග් සෙෂන් එකක් තිබ්බා. සහ බැට්ස්මන්ලට අදත් අපි ඔප්ෂන් එක දීලා තිනවා ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් ගන්න, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරගන්න. In recent past, Sri Lanka is not performing that much well. So do you think that Bangladesh could have some extra leverage or edge over Sri Lanka for this match? Recent past, I mean, on this two actually, we played a couple of practice games and we lost the first game and the first match as well. But coming into this tournament, actually, the previous previous series, bilateral series against Bangladesh, we won. And we played altogether, I think we played very good cricket there. So with that confidence, I think boys know what to do tomorrow. And we have a good, we have analyzed their strength and weaknesses as well. So we have played each other more, I mean, recent past. So because of that, I think boys are confident enough. තිරින හැට කණ්ඩායමේ සංවිධ කොයි වගේ වෙයිද? තාම තීරණය කළ නෑ. මං හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා. සමහර විට ක්‍රීඩකෙක්
දෙන්නෙක් වෙනස් වෙන්න පුළුවන් හැබැයි තාම හරියට තීරණයක් අරගෙන නැහැ. Hello, Sri Lanka is one of the mighty team in the world cricket, but this time your team started not well. How frustrating it is, and what do you say about your team condition? It's a matter of one game actually. We didn't bat well, we accept that. But the way our bowlers and the fielders fought back, defending such a small total in New York, which is fantastic. And we also have the confidence with our boys. I'm sure the batters have played a lot of cricket, so they can bounce back at any time. Like Sri Lanka, Bangladesh is also have been an hobbling campaign since they suffered defeats against USA and UC. Then, sorry, I didn't hear that. Like Sri Lanka, Bangladesh is also not in good shape. So do you think that it will be an added advantage for you in the upcoming match you're going to play on tomorrow? It's all about the process, I think. How we going to approach the game from the ball one. That's what I said earlier also, that our boys are confident because we had a good series against Bangladesh recently. So we can take that confidence and move forward.